හරි බලමු පොඩ්ඩක් බෝ අංක කන ගැන කතන්දරය. මෙහෙම වැඩි අපිට කියනවා මේක මේ DA සිරස් BC සිරස් මේ DB දණ්ඩ මෙහෙම තියෙනවා සැහැල්ලු BA දණ්ඩ මෙහෙම BC දණ්ඩ මෙහෙම DC දණ්ඩ මෙහෙම තියෙනවා මේක කෝණේ ඇල්ෆා කියලා දින තියෙනවා ඇල්ෆා 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 දෙක ඇල්ෆා ඇල්ෆා ගැන ෆයයට හැ එනම් පැහැදිලිව තේරෙනවා මෙතන අංශක 30යි මෙතන 30යි මෙතන 60යි මෙතන සුජු 90යි මෙතන 30යි මේක 120 අපෙන් අහන්නේ බෝවංකර සටහනක් ඇඳලා ඔය එක් එක් දඬුවල ප්‍රතික්‍රියා හොයන්න කියලා අපිට කියනවා ඒ වගේම සටහන ඇසුරෙන් මේ D වල සම් D කියන මේ D වලයි ඒ වල මේක අසව කරලා තියෙනවා මේ D අසව ප්‍රතික්‍රියා පැහැදිලිව තේරෙනවා මේක හොයන්න ඉස්සෙල්ලා අපිට ඕන නම් කියන්න පුළුවන් මෙතනින් බලයක් දීලා තියෙන නිසා අනිවාර්යයෙන් මේ දණ්ඩේ අපි පොඩ්ඩක් ලකුණක් කරමු මේ දණ්ඩේ තරපුමක් ඇති වෙන්න ඕන වගේ ඉඟියක් එනවනේ ඕන වගේ මොකද මේක මෙහෙම බරක් වෙන නිසා ප්‍රෙස් වෙනවා මේ දණ්ඩ නිකන් ඇදෙනවා ආසියක් ඇති වෙනවා අපිට තේරෙනවා නිකන් දල වශයෙන් හරි මෙතනත් අනිවාර්යෙන් පොඩ්ඩක් තරපුමක් තියෙනවා කියලා හිතෙනවා සි නේ මෙතන තරපෙනවා මෙතන තරපෙනවා මෙතන අපිට තිරපවදනේ හිතාන්ටයක් අමාරුයි නමුත් ඕනම් බැලුවොත් අපිට කියනවා මේ මේ බලේ මෙහෙමයි මේ බලේ මෙහෙමයි බැලන්ස් වෙන නම් ඉතින් මේක මෙහෙට ක්‍රියා කරන මේ මෙතන හන්දියේදී මේක මෙහෙට ක්‍රියා කරන හැම වෙලෙම මෙහෙට ක්‍රියා කරනවානේ දල වශයෙන් ගියක් ගන්න පුළුවන් මේකත් තිරපුවක්ම තමයි එන්න ඕනේ නොසුදා අපිට ඔක අපි හිතනවා දල වශයෙන් නේ වැරදි වෙන්න පුළුවන් අපි දන්නේ එතකොට මෙතන මේක මෙහෙට මෙතන කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා එයා දල වශයෙන් මේ දෙකේ සම්ප්‍රයුක්ත වීමක් හරි දැන් මේක ඉන්නේ මෙහෙට සම්ප්‍රයුක්ත නිකන් මේ වගේ කියලා එනවා නමුත් ප්‍රශ්නයක් කොහොමද කියන්නේ මෙතන අපිට හරියට මේක හොයා ගන්න පුළුවන් බෝ සටහන දැන් බස්සේ එලෙස මෙතන ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් මීට සමාන හා ප්‍රතිවිරුද්ධව මේකේ ප්‍රතික්‍රියාවදී මෙහෙට වෙන්න ඕනේ කොහොමද يعني බෝ අංකනේ නැතුව නිකන් දලා දහ ගන්න පුළුවන් ඔහොම මං කියන්නේ ඒක නේ බලමු දැන් අපි ඔය හිතපු කාරණා ප්‍රත්‍යක්ෂ කරන්න හරියටම බෝ සටහන පාචි කරන්න බෝවන් කරන්න නැතුවත් පුළුවන් අපිට මේක කරන්න කොහොමද කරන්නේ මේ සන්ධි සමතුලිත කරලා මේක කඩන වෙනම බලමු නේද මේ සන්ධි සමතුලිත කරලා අපි වෙනම කොලෙක් කරමු හරි මේ සන්ධි සමතුලිත කරලා C සලකලා කෙටියෙන් කරන සීසල කළ මට ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ හරිනම් හෙව්වොත් දනාගයක් එන්න ඕනේ හෙව්වොත් දනාගයක් එන්න මේ දෙක සීසන් දිසලගුවොත් පල්ලයටම දානක් තියෙනවා මෙයා කියන්නේ මෙහෙම මෙහෙට අපි කියමු මේක T1 කියමු මේක මෙහෙට මෙහෙට තියෙන අපි කියමු T2 කියමු හරි මෙයා T2 මෙයා T1 මේක සලකමු. එතකොට මේක පුළුවන් අපිට ඉස්සල්ලාම ඉහළට සමතුලිත සලකලා මේ C සන්ධි ඉහළට C සමතුලිත සලකුවොත් අපිට එනවා T2 cos sin T2 sin 30. ඒ කියන්නේ T2 වැඩි කිරීම භාගේ එතන 1000. සමානයි 1000යි කියලා නේ මට. එතකොට T2 අපිට 2000ක් වෙනවා කියලා ලබනවා. එහෙනම් හිතපු දේ හරි වගේ නේ. T2 දානයක් ආ. 2000ක් නුටන් කියලා T2 ආ. ඉස්සලා T2 හොයාගත්ත නිසා මම ඕනකමින් කරේ T2 නේ T1 නේ මෙර T2 ඉස්සලා T1 හොයාගත්ත නිසා ඊට පස්සේ බලමු ඔවර්සන් කියලා සමහර ඉස්සලා T2 හොයාගත්ත හරි ඉස්සලා T2 හොයාගත්ත ඕනකමින් හේතුව ඉහළට විභේදනය ගත්තන් පස්සේ තමයි T2 මේකේ සම්බන්ධය එන්නේ ඉස්සලා හම්බන් මෙහෙට ගත්තා නම් T1 T2 සම්බන්ධය නමුත් දැන් ලේසි මෙහෙට සලකුවත් අපිට ගන්න පුළුවන් T1 සමානයි T2 cos 30 කියන්නේ මුල 3යි මං කෙටින් 1.2යි T2 නේ T2 දෙසියයි එහෙනම් T1 අපිට එනවා 1000යි මූල 3යි හිතපු දෙකම හරියට දැක්ක අපි හිතපු කලින් මෙතන මේක T1 කියලා හිතුවා මේක T2 කියලා හිතුවා හැබැයි උත්තර දෙකක් හරි T1 ආවා අපිට 1000යි මූල 3යි T2 ආවා 2000යි බලමු අපි දැන් මේ නිකම් මේ හොයන ඒවා අපිට බෝ අංකනේ හෙව්වම බෝ සටහන පාවිච්චි කරලා හෙව්වම ඔය උත්තර මෙන්නවට එහෙමනේ කතන්දරේ හරි එතකොට මෙතන T2 මෙතන T1 අපි තුම මේක T3 කියලා
T3 වන ලේසිම් වැඩේ B සන්ධිය සමතුලිතේනේ B සන්ධිය ගන්න එක. ඇයි ඒ? T1 දන්න නිසා නේ. T3 වනවා. මෙතන මෙයාගම T4 කියලා. හරි. එහෙනම් B සන්ධිය සලකලා බැලුවොත් මට කොහොමද එන්නේ? මෙහෙට T1 එක B සලකුවොත්. තොරට T3 මෙහෙට ගියා මෙහෙම. T4 මෙහෙම. හරි මම ගත්තනේ. අපි හිතපු දේ විදිය මේ හරිනා ධන දිශා නම් ඔහම. ඍණාගයක් ආව දිශා මාරන. ඔගල තේරෙනවනේ. මේක 120 නම් මෙන්න මේ කෝණේ හතොත්. මෙන්න මේ කෝණේ කියන්නේ මෙන්න මේ කෝණේ 5/3යි. මේකත් 5/3 වෙන්න ඕනේ. එහෙම නේද? ඉතින් මේක 30යි මේක 30යි 60යි 120 නම් මෙන්න මේ තිරසත් එක්ක හදන මේ කෝණේ 60යි කියන්නේ මේ කෝණේ 60. මේක 90යි. මේක 120යි. 120 90යි. 210. ඒතර 210යි. මේක 90යි. මේක 120යි. 210. ඔව් මං කී කීටි. ඔව් නේ හරි. මේක මෙහෙම එනවා. මේක 120යි. මේක 60යි. ඒක හරි. ඒ වගේ මේක ලම්බයිනේ. මේක ලම්බ නිසා කැලේම අපිට ගන්න පුළුවන් T3 T4 ලම්බයි නැතොත් ඔව් එතකොට T3 නැතොත් මෙන්න මේක කොහෙද මෙන්න මේක 5/3 5/6 මට ඉස්සර පන්න හරි මොකද මේක 150යි එහෙනම් මේක මෙහෙට දික් කරොත් 90යි මේක එතකොට එන්නේ කීයද සම්පූර්ණ මෙන්න මේක 150යි මේකම 150යි අඩු වෙනවා මේ ටික එතකොට මේ ටික 60යි එතකොට ලම්බ නිසා මේක තියෙනවා. ඒක නේද? හරි හම ගන්න පුළුවන්. හරි ඉස්සර පොඩ්ඩක් බලන්න කොහොම හොයා ගන්නවද? දැන් හරි. හරිනේ. එතකොට ඒක හරි. දැන් එතකොට මෙන්න මේක අපි T1 දන්නවා. කවුද? 10^3 කියලා. පැහැදිලි? හරි 10^3. දැන් අපිට පුළුවන් T3 T4. ඉස්සරම හරි පුළුවන් කවුද? T3ද T4ද? මොකද්ද පහසු? මේ පැත්තර වල විදින B සලකලා මේ පැත්තර වල විදින කරත් මේ පැත්තර කරත් කොහොම කරත් අපිට T3 T4 දෙකම එනවා. ලේසි මේ T3ට සමාන්තර එකක් ගන්නවා. T3 දිශාවට මෙහෙට. කැඩුවොත් මොකෝ වෙන්නේ? T3 එනවා. ලම්බ නිසා T4 එන්නේ. මෙන්න මේක 60යිනේ. එහෙනම් එහෙම ඒ දිශාවට කැඩුවොත් අපිට ගන්න පුළුවන් T3 සමානයි T1 cos 60. දැක. එහෙම නේද? T3ට ලම්බයි T4 එන්නේ. මේක දින මෙහෙට. T3 cos 60 මෙහෙට T3 sin 60 ලම්බු. දැන් T3 cos 60 කියන්නේ T1 cos 60 නේ. T1 cos 60 කියන්නේ භාගය. T1 කියන්නේ 10^3 නේ. එතකොට T3 එනවා 500^3 මේක. ඒක ඕන කමින් කරේ. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. සමුදසක මෙහෙට ගන්නවා මං ගත්තොත් එනවා වෙන T1. සමානයි T4 sin cos 60 cos 30. ගන්න T3 cos 5. හරි. ඉතින් T1 කියන්නේ 10^3. T4 cos 30 මල් T4 තමයි ඒක මුල 3 2 T4. T3 cos 30 වාගේ. T3 cos 30 කියන්නේ 250යි. මුල 3. හරි. ඉතින් 250 මුල 3 1250 මුල 3යි. එතන 250 දෙකෙන් වැඩිලා 2500 මුල් තුනක අපිට T4 වෙනවා පුතේ 2500 යන්නේ ඒක තේරුණාද හරි එතන T4 කියන්නේ මම ඉස්සර අතන මෙතන ලියලා තියෙනවා දි මම මේ මෙහෙට දැම්මේ තොර මම සුළු කළම ලියලා තින් පස්සේ මේකම ධන දාන්න ඕන හොඳේ සමාන බින්දුව මම ඒක හිතෙන් ලියලා තියෙන නීක දැන් හරිනේ ඒ කියන්නේ ඕම හරි මම ඉස්සර මේ පත්‍ර බල විභේදනය කරන එක තමයි ලියන්න ගිහින් තින් එතන ලියන්න මම රින T1 ධන මේක පස්සේ මම පොඩක් කල්පනා කරන අසල හැමදේ හරි දැන් හරි T4 ධනාවක් වෙනවා නම් T4 ආවෙත් ධනාවක් T3 ආවෙත් ධනාවක් T1 ඔක්කොම T2 ඔක්කොම ධනාවක් ගන්නවා වේ එහෙනම් අපි අනුමාන කරපු දිශා ටික හරි නේ හා දැන් ඔය ඊතර මෙතන ආයෙත් වැඩි ඊතර 1000 නෙවෙයි 1000 ඊතර 2200 250 ඊතර නෙවෙයි අඩු වෙන 750 ඊතර 2500
හරි 1000 මුල තුනෙන් අඩු වෙන 250 මුල තුන. එතකොට 750 මුල තුන. ඒක දෙකෙන් වැඩි වෙනවා 1500 1500 ඔක්කොම එකවහම වෙනවා. හරි. 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 පටලවිල දැන් ඔක්කොම හරි. දැන් ඉතින් එහෙනම් T4 එකෙන් මෙතන බලලා දන්න කවුද කියලා? තේරෙනවද කිව්වේ? ඒකත් හරි. මෙතන ප්‍රතික්‍රියාව යන්න ඕනේ. ආ. එතන ප්‍රතික්‍රියාව කියන්නේ මේ දෙකේ සම්ප්‍රයුක්ත ප්‍රතිවිරුද්ධය. T3 ඉන්න මෙහෙම. D සලකුවොත් T3 ඉන්න මෙහෙම. වාමිනා T3. එතකොට මෙන්න මේ කෝණය අපිට දිරිතෙන් 30යි කියලා. ඒ කෝණය 30 එක මේක 60. එහෙමද? මේ කෝණය 5ට 6. ඒක මේක 5ට 6, මේක 5ට 6. T2 මෙහෙට මෙහෙම. මේක 5ට 6. කොහොමද සීන වැඩි? දැන් D වල ප්‍රතික්‍රියාව මේ දෙක මගින් ඇති කරන බලය කියන්නේ මෙන්න මේ දෙක සම්ප්‍රයුක්ත මෙහෙට ඊට සමාන ප්‍රතිවිරුද්ධයක් තමයි D වල අසවෙන් දෙන අසවෙන් ඇදලා අල්ලන් ඉන්න එක තමයි මේ දෙක සම්ප්‍රයුක්ත ප්‍රතිවිරුද්ධය එක කියන්නේ. එතකොට මේ දෙක සම්ප්‍රයුක්ත T3 දන්නවා අපි කවුද මේ T3 කො මෙයා 500 යමුළු තුන T2 කියන්නේ අපේ කවුද 2000 නිව්ටන් ඔය දෙක සම්ප්‍රයුක්ත. දොර මේ දෙක අතර කොහොමද දන්නව අපි? මේක 30යි, මේකත් 30යි. සියද? 30යි. ඔව්. මෙතන එතකොට මේ රේඛා මේක 30යි, මේකත් 30යි. හරි. එතකොට මේක 60 නිසා සම්පූර්ණ මේ කොන ඔව්. හරි නේද? 120 වෙනද කොනද? ඒක අපිට ඒක මෙහෙම ගන්න පුළුවන් නේ. මේක මේක සිරස්, මේක තිරස් තිරස්ව මේකත් පයින්. තව මේ කෝණ 30යි, මේ කෝණ 30යි, මේක 90. හරි. T3 සහ T2 අතර කෝණ 150. එහෙනම් මේ දෙක සම්ප්‍රයුක්ත අපිට නිකන් මම ගන්න පුළුවන්. සම්ප්‍රයුක්ත මෙහෙම කිව්වොත් R කියන්නේ දෙක අතර කෝණ 150 වෙනවා. එතකොට T3 වර්ගය සම්ප්‍රයුක්ත විසරත්තය. T2 වර්ගය ඍණ 2යි T3 T2 cos 150. cos 150 කියන්නේ 5යි 5ට 6. වර්ගමූල කියලා සම්ප්‍රයුක්ත විසාවත් එකක් තියෙනවා. හරි. දිශාව වෙනම හොයා ගන්න. තේරෙනවද කියන්නේ? හරි. ତର කෙසේ වෙතින් මෙහෙම කරලා අපිට සම්ප්‍රයුක්ත විසාලත් ඒ සම්ප්‍රයුක්ත කොන ඔක්කොම අහන්න පුළුවන් මේ නිකන් කිව්වේ. දලාසිය අපිට තියෙන සම්ප්‍රයුක්ත මේ වගේ පැතරන වැඩි. නිකන් තියෙනවා. බෝම් ගන්න නැතුවම කරන්න පුළුවන්. ତର T1 T2 වගේ දාලා මේක එක හොයාගන්න පුළුවන්. කොන හිතාන්න පුළුවන් අපිට මොකද්ද කියලා. කොන හිතාන්න පහසුම වැඩේ තමයි ළමයි. ඔන්න චුට්ටක් මේ පොලේ උඩර ගන්න වෙනවා. හිතාන පහසුම වැඩේ මේ කියන්නේ නිකන්ම නැවත මේ ටී දැන් අපිට ඉන්නවා මේක මෙහෙම. ඔය T3 ඉහෙලට කඩනවා. ඒතර එන කවුද? T3 cos 30. ඒ කියන්නේ මුල 3ට 2යි. ඒ කියන්නේ මේකත් අතර මුල 3ට 2කින් 500 ව 3ක් 1500 බෙදීම දෙක 850. මේ T3 මෙහෙට කරුවොත් හරි T3 cos T3 sin කවුද දරන්නේ 250 මුල 3. හරිද? මම T3 ඔය පාටින් කඩුවා. මම මෙන්න මේ පාටින් කරනවා T2 මෙහෙට කඩුවොත් එනවා අපිට. T2 cos 30. මූල 3 8 2 කියන 16 මුල 3. හරි නේද? T2 මෙහෙට කඩන. ඉතින් මොකක්ද? මූල 3 cos sin කියන 10 කියන 10. නේ? දැන් ඔයගොල්ලෝ තේරුණා? සම්ප්‍රයුක්තේ ක්‍රියා කරන්නේ දැන් මේ හතර සම්ප්‍රයුක්තනේ ඔය මේ මෙයා කියන්නේ මේ හතර සම්ප්‍රයුක්තේ දැන් පහසුවෙන් විශ්ලේෂණය කරන්න පුළුවන් 750යි 1000යි කියලා පල්ලහට 250 එහෙම නේද 10 මුල් තුන 250 මුල් තුන කියලා මෙහෙට 850 හරි එතකොට තේරෙනවා සම්ප්‍රයුක්තේ බර 2000 පැත්තනේ අපි මේ රූපේ ඇnder මෙහෙම එතකොට හරි නේද මෙහෙට 850යි මෙහෙට 1000යි ඒක කියන්නේ මෙහෙට 250යි කොඩිය ආන්තිද මේ පැත්ත මෙහෙම ආන්තියක් තියෙන කන්නේ මෙහෙම නෙමෙයි මේක මෙන්න මෙහෙම බලලා තියෙනවා අතරම 2000 ලොකුයි මේකට වඩා ඒක තමයි හේතුව හරිනේ නැවත බලමු ඕන T cos මුල 3ට 2 1500 2 800 වෙනවා හරි T sin මෙහෙට කෙලෙම් මේකෙන් බාගි 250 මේක මෙහෙට කෙලෙම් T cos මුල 3ට 2 මුල 3 වටන 2කින් බෙදුවා මෙයා මෙයාගෙන් කෙලෙම් බාගයක් 1000 ඔව් වැඩි හරි සම්ප්‍රයුක්ත තියෙන මෙන්න මෙහෙට සම්ප්‍රයුක්ත ආහසෙත් ගන්න පුළුවන් පහසුවෙන්
මේ උස 250යි. එහෙමද? 250ට 3. ආ මේකත් 250යි මේ පැත්තට. මේ පැත්තට 3යි. එතකොට සා ඔව් සාබ කී? එකත් එකට මුළු 3 නේ. 30 කියලා නේ. එහෙම නේද? ඔව් අරගෙන තියෙනවා. 250 නේ වර්ධන. එතකොට මෙන්න මේ ආනතිය අපි ගත්ත බීටා කියලා. ඔයගොල්ලෝ තියෙන ටෑන් බීටාගේ එන්නේ 250 වෙද 700 කියන්නේ එන්නේ 3 1 8 3 3 කිය. මේක ඉතින් 30 30ට අඩුයි. සුළු කොන නැත්තම් සම්පූර්ණ වෙන්න බැත් ඇති. ඒකේ තේරුම D වල ඔරිජිනල් ප්‍රතික්‍රියාව තියෙන්නේ. දැන් අපිට තේරෙනවා. මෙන්න මේකත් දල වශයෙන් ওই සම්ප්‍රයුක්ත තියෙන මෙහෙත් එක මේක මේක 30යි. මේක 30 මේකත් 30 නැත්තම් කතා 90 නිසා. ওই සම්ප්‍රයුක්ත තියෙන මෙන්න මේ වගේ ලයින් එකක. එහෙනම් ඔය D වල බලය ක්‍රියා කරන මේ ලයින් එක මේ පැත්තට හරින වැඩි මෙහෙට තමයි ඇදලා ලඟ අසව් අසව්ෙ මෙහෙට ඇදලා ලඟ ඉන්නවා මේ මෙහෙට ඇදලා ලඟ ඉන්නවා මේවා ආස්ති තිරපොම ඔහම ක්‍රියා කරන කියලා අපි නිකන් හොයාගන්න පුළුවන් බෝවං කරන්නේ නැහැ තේරුණා මං කියන්නේ දැන් ওই කාරණා ටික අපිට බෝවං කරන ක්‍රමෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මම නිකන් කතා කරලා සරල උදාහරණ අ බලමු කොහොමද බෝවං කරන මේවා ටික කරගන්නේ මෙච්චර දඟලන්න නැතුව මේක අහ කරමු නැහැ බෝ අංකනේ ඉස්සලම කලාප ටික නම් කරගන්න. උතර මේකම මං ගන්න පාවිච්චි කරන රූපේ. මං ගන්න පළවෙනි කලාප මේක. මේ ටික අතර මේක දෙවෙනි කලාපේ. මේ බලයත් එක්කම මෙහෙ මේක තුන්වෙනි කලාපේ. මේක හතරවෙනි කලාපේ. එහෙම නේද කලාප හතරෙන් රූප. සම්මුත කලාපේ, විරුත කලාප තුනක් තියෙනවා. උතර බෝ සටහන අඳින්න පටන් ගන්න පහසුම තැනකින්. මේක ඉතින් ඇඟට ගුණ එක හන්දිය තියෙන බීත් නෙවෙයි ඒත් නෙවෙයි. ඒ සංදියන්නේ ඩී සංදියන්නේ වි බී සා සී වලින් ගත්ත සංදි වලින් එකට ගුණ සී සංදි මම අඳින වාමාවර්ත ඉත වාමාවර්ත ස්ටාර්ට් එක ගන්න පුළුවන් සී සංදිය වාමාවර්තව තියෙන කලාප ටික දෙක එක තුනනේ මේක ස්ටාර්ට් එක ගන්න පුළුවන් දෙකෙන් විතරයි වාමාවර්ත ගන්නකොට කොහොමද දක්ෂිණාර්ථ ගත තුනෙන් ගන්න පුළුවන් හේතුව දාහ හම් වෙන ක්‍රමයක් නැහැ එන වාමාවර්ත දෙකේ සිට තුනට දාහ පහලට දෙකේ සිට තුනට ගුව 1000ක් පල්ලෙහෙට දල වශයෙන් හොම දා ගන්න මේක වැරදුනොත් මම අලුතෙන් රූපයක් ආයි ගන්න මේ පරතරය 1000 දෙකේ සිට තුනේ සිට එකට මෙන්න මේ මේ ආනතිර නැතුවත් මේ පෑනේ ආනතිර තමයි තුනේ සිටකට වදින්න ඕනේ කියන්නේ මෙහෙම මේ පැත්ත 60යි එහෙමනේ මේ පැත්ත 60කට තුනේ සිට ඔන්නෝ ලයින් එක කොහෙද දන්නේ නැහැ කොහෙද කියලා හැබැයි පුතෝ එකේ සිට දෙකට මේ වගේ වෙන්න නම් අනිවාර්යෙන් එක මෙතන වෙන්න මේක හට හරි හරි දැන් මේක 10යි මේක 60යි නะ ටක් ගාලා ඕන කෙනෙකුට තේරෙනවා සාප එන මේක වල 10යි මුළු තුනක් වෙනවා දැන් මේක 10යි මුළු තුනයි මේක 10යි නේ මේක අනිවාර්යෙන් 2000ක් වෙනවා පදස් විශාලත්වයක් රසී සන්දි වටා ගියා දැන් අපු පී සන්දි වටා වාමාර්ථ පටන් ගන්න දෙකෙන් හෝ එකෙන් මොකද දෙකම මාත්‍රාදී මම එකෙන් පටන් ගත්තොත් එකේ සිට හතරට ගුවත් ස්ලෝප් එක මෙයා මේක 120යි නේ මේක 60යි කොහොමද නේ එහෙම නේද ඒක 60යි නะ හතරේ සිට එකට 60 ගන්න තියෙනවා එකේ සිට හතරනේ හරිදුන එකේ සිට හතරට 60 ගන්න තියෙන මේක 60යි මේක 30යි මේක 60යි නේද හතරේක 60යි කියන කොහොමද තේරෙන මේ ලයින් එක නෙවෙයි මේක මෙන්න මේ ලයින් එක විතරයි එතකොට මෙන්න මේ සංසන්දනාත්මක එක තියෙනත් ඕන හොඳ රූපත දැක්ක බැල් මේ තියෙන්නේ සිරසත් එක 60 ලයින් එක නේ මේ ලයින් එක ආවම තිය තිරසත්ත්‍ය තිරසකුවොත් මේක තිරසත්ත්‍ය 60 තමයි තිරසත්ත්‍ය 30යි නිසා එමනේ මේ ලයින් එක මෙහෙත් කළ දෙන්න නෙවෙයිද ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙනවද නැත්නම් වැරදිද හරි හරි එහෙනම් 1 සිට 4ට 4 මෙහෙ හෝ මෙහෙ වෙන්න පුළුවන් දන්නේ නැහැ හැබැයි 4 සිට 2ට මෙහෙම තියෙන එන්න මේ උඩියත් සිරසත්ත්‍ය 2 ඇල්ෆා නැතුව 60 ගන්න තියෙනවා 4 සිට 2ට මේ අනති තියෙනවා මම පෑන අරන් එනවා මේ අනති තියෙනවා දැක හරි තේරෙන පහදලු හතර කොතනටද එන්නේ
තල වශයෙන් මෙතන. හතර තුන එකම ලෙවල් එකේ වෙන්නද? හේතුව අර මේක මෙහෙම සොප් පැත්තේ ඉන්නස. මොකක් අපි? වැරදිලා හරිය ළමයෙක් නේ හිතන්නේ නැතුව නිකන් අනිත්තර මෙහෙම ගහලා. බර පොඩ අවුලක් තියෙනක තේරෙන්නේ නැක. හරියටම ගන්න ඕනේ. හරි කෝණ වලින් ඒ දලා සටහන තියෙනවා මෙහෙම. අත වැඩේ වරදින්න පුළුවන්. ඒතර දෙක හතර මෙහෙත් එක්ක හතක්. දලා වශයෙන් එහෙම. හරි. දැන් දෙක හතර ගහනත් එක්කම අවු කම නැහැ. දෙක හතර. තාගත් තේරෙනවා කොල් මේ. ඒ කියන්නේ හතර ගහුවනේ. හතර ඉඳන් ඔව් හරි. දෙක හතර නේ හරි. ඒක දෙක හතර කියන්නේ මෙහෙත් එක්ක. ඒ කියන්නේ අංගහම් මෙහෙම වැරදුනොත් අපි ආපකම් දලවශයෙන්. තුන මෙහෙම. හරි. වම ගමුක. බලමු. නැවත වම අර්ථ 1 සිට 4ට. 4 සිට 2ට මෙහෙම. ඒ කියන්නේ 4 2 කොහොම ගත්තාම හරි. කමන්න. අලුතෙන් ගමු. හරි. කාට සටහන කියමු මේක. 4 සිට 2ට. හරි. 2 සිට 1ට. එතකොට මෙන්න මේ කෝණේ. ඒ හටයි කොහොම හරි කියලා. මේ දෙක හතර මේ කොන හටයි නෑ මේ කොන කී 30 නේද දෙක හතර මේක 60යි මේක 30 මේක 60යි මෙන්න මේකත් 60යි 1 4 සහ 4 2 හරිනේ 1 4 කියන්නේ මේක 4 2 කියන්නේ මේක දෙක ලම්බ වෙන්නත් උනත නේ ඒකද තියෙන්නේ නේ එහෙම නේද එතකොට ළමයෙක් තේරුම් අපි දන්දර මෙහෙම ළමයෙක් තේරුම් ගන්නේ කොහොමද මේ 3 ලෙවල් එකට උඩින් දැත්තටම 4 එන්න ඕනේ 3යි 4යි එකම ලෙවල් දෙන්න ඕනේ ඒක පහලින් දෙන්න ඕනේ කොහොම මේ 4 පිටන තන මම අද මෙන්න රේඛා මේ රේඛාවේ මෙන්න මේකෙලින් මෙන්න මේ එතනද 4 පිටන ඊට උඩින්ද මෙහෙද කියලා ළමයා තීරණය කරන්නේ කොහොමද ප්‍රශ්නේ එන්නේ කොහේ බලන්නේ අපිට තාම රූපය හරියට හරිද කියලා යන්න කොහොමද ඒක බලන්න අපි දන්නවනේ මෙන්න මේ කාරණේ මේක සුදු කෝණයක් එනවනේ මේක 30 මේක 60 කියලා දන්න මේ හරි රූප නෙවෙයි තාම හිතන හොඳ මේක 10 මුල 3 මේක 30 නේ එහෙනම් බා ක නේ නැතුවද අපි දන්නු මේක සා ඔව් බා ක හරි එහෙනම් මේකයි මේක අතර අනුපාතේ කොස් තියෙනේ කොස් තිය ගැන මුළු තුනට දෙක එහෙනම් මුළු තුනට දෙයක් එන්න නම් මේ කොතරක් වෙන්න ඕනේ 1500 බද්දපාදයේ හරිද බද්දපාදයේ බෙදුම් කරන්නේ 10 මුළු තුන මම ගත්තා මම කොහොම දෙකෙන් වැඩි කරන්නේ දෙකෙන් වැඩි කරන්නේ මෙහෙනේ කියුවේ උඩනේ 3000යි යට වෙනවා 2000 මුළු තුන ඔකෝ 10න් කැමුත් තුන වෙනවා 2 3 බෙදීම 2යි මුළු තුන මුළු තුනට 2 ගේ සුළු නේද එහෙම නේද හරිද අතකොට මේ මේ ඉන්නේ කියලාම මේක මේක වාරයක් සික්තියනේ සික්තිය කියන්නේ කවුද 2 බෙදීම මුළු තුන සික්තිය කියන්නේ සික්තිය කියන්නේ සික්තිය කොස්තිය මුළු තුනට 2 සික්තිය කියන්නේ ඔව් හරි කෙසේ සික්තිය වර මට පටලවන්න තුන මේක 30 නේ මේක එන්නේ වැරදුනා මේ මේ 10 මුළු තුනයි කොස්ති මම මේ නටුව අත 10 මුළු තුනයි කොස්ති කියන්නේ 1500 කිසිම හරියක් නැහැ හරිද? ඒත් මේක 1500 මේ දිග දැන් මේක 1500 කියලා දන්නවනේ එහෙනම් ඒක 1500 නම් මේ උස කොච්චරද? සා ක නේ 1500 සයින් තියෙනවා 1500 සයින් තියෙන කවුද? සයින් තියෙ භාගය එහෙනම් 850 මේ උස 850 මේ උස 1000 මෙන්න මේ ගැප් එකක් හිටනවා කියද 250 1000 මේ සම්පූර්ණද එහෙනම් හරි පොයින්ට් එක මේක එහෙනම් දැක අන්නේ මම ආයන් පස්සේ ළමයට තීරණය කරන්න පුළුවන් හරිම රූපේ එහෙනම් දැන් අපිට බලන්න තු චන්ඩිව ගණන් කරන්න පුළුවන් මම මෙතන පොඩි රඳිනවා මෙන්න එක දැන් බලන්න තු අහින් පුළුවන් නේ මෙන්න 3 මෙන්න මෙහෙම 4 එයි මෙතනට ඒ තල වශයෙන්
හතර ඔහොම ඔගොල්ලන්ගේ තුනනේ දෙකනේ මෙතන තුනනේ මෙතන පල්ලෙහාට ටිකක් ඔහොම තුන පරතරත්න දෙසිපන හරි මේක දාහම් එනේ පරතරේ දෙසිපන එක ඒකට මේක මේ කොන කියද එකත් අංශක 30 සම්පූර්ණ මේක අංශක 60 නේ එන මේකත් 30 මොකාර 60 දෙක ගන්න හරි මේක 30කට මේක 30 මෙතන 30 දැන් 60 කොහමද දැක ඔන්න හරි බෝසතන දැන් බෝසතන ආසිතරපුන් කියන්න පුළුවන් වාමාර්ථ කියුවොත් මේ ගන්නේ වාමාර්ථ නිසා නේද වාමාර්ථ කියුවොත් කොහෙන් මේ වටා කියමු ඉස්සලා දෙකේ සිර එකට දෙක එක හරි කලින් උත ආයේද ඊට පස්සේ එකේ සිර හතර හරි එකේ සිර හතර එකේ සිර හතරට මෙහෙට ආ එකක් හතර හතරේ සිට දෙකට එකක් අතුරන නැක අර අපි කලින් අනුමාන කරපුවා මාව දැන් බලොත් මේක සී වටා කියවන වාමාර්ථ ඒතර කියවන අපි තුන එක දිශා බලන්නේ මොකද මේ ඩී වටා කිව්වොත් ඒක කියවන අපි එක තුන කියන දැන් ඩී වටා කියමු එක තුන දිශා බලමු කොහොම කරත් හරි ඔගොල්ලෝ දන්න හරි ආන්න හරි එන අපි අනුමාන කරපුවා ආදිචරපුම හරි මේ එක එක දඬුවල විශාල දඬුවල දැන් ගත්තොත් මේ මෙන්න මේකේ තියෙන තෙරපුම කියන්නේ 1 2 රේඛා විශාලත්වය. එහෙම නේද? 1 2 කියන්නේ මෙන්න මේක. අපේ මේක T1 කලින් හෙව්ව. ඔයගොල්ලෝ තේරෙනවද අපි මෙතන හෙව්ව මේ 10 මුළු තුන. ඒක 10 මුළු තුන නේද? ඒක හරිය කලින් හෙව්ව නිකන්. මේක තියෙන ආසිත කියන්නේ 1 3 විශාලත්වය. 1 3 විශාලත්වය 1 3 කියන්නේ කො? එක තුනක මෙන්න මේ රේඛා කන්දේ කලින් හොයතු මතක මේක 1000 මේක 1000 මුළු තුනක් නම් මෙන්න මේක එන්නේ 2000ක් කියන මේක එකත් හරි ඊට පස්සේ T3 අපි කලින් හෙව්වා T3 කලින් හෙව්වම ආපු වගේ ඔයගොල්ලන්ට මතක ඇති බලන්න පොඩ්ඩක් කලින් 500 මුළු තුන දැනුත් එන එක මෙන්න ඕනේ හැබැයි T3 කියන්නේ කවුද මෙන්න මේක හතර එක එක හතර එක හතර කියන්නේ මෙන්න මේක අපි දන්නවා මෙන්න මේ කොටස මෙහුවාම 1500ක් මෙතන ඉස්සලා ඉවුවා අපි සම්පූර්ණ දෙක එන මේක 1500යි 30 tan 30 කියන්නේ මුළු තුනට දෙකයි හරි එතකොට සාබ එනවා 1500 tan 30 එර 1500 tan 30 කියන්නේ 1500 ඩිග්‍රී මේකට මුළු තුන කියන තොත් 500 මුළු තුන මේක ඉස්සර. ඒකත් අර කලින් හැපු උත්තරේ මම. හරි මම නිකන් කෙටියෙන් කරා. ඊට පස්සේ අන්තිමට T4 කලින් හෙව්වම ආවේ මතක විදියට. ඔව් T4 හෙව්වම ආවේ මතක විදියට 1500 නිව්ටන්. ඒක T4 දනුත් එනන් එන්න ඕනේ. හැබැයි 4-2 ආකරන රේඛා විශාලත්වය 4-2 කියන්නේ ආව 1500. අපි නිකන් හෙව්වේ මේකෙන් හෙව්වේ සමාන. අර පොඩ්ඩක් පොඩ්ඩක් මට වැඩලා සුළු කිරීම කරන්න ඕන ගන්න. වැඩේ තේරුම් හදි. දැන් ඔක්කොම හරි. දැන් ඊට රෝදින අර මෙතන ප්‍රතික්‍රියාව වෙනද? මෙතන ප්‍රතික්‍රියාව කියලා කියන්නේ 4 සහ 2 කලාපය ආකාර රේඛා ඛණ්ඩයෙන් එන දිශා විශාලත්වය. 4 2 යා කරාම වාමාර්ථ හොඳේ. 4 2 වාමාර්ථය කරොත් මෙන්න. ඒ කියන්නේ මෙතන තියෙන හරි දිශාවත් එන්නේ මේකනේ. මේ කියන්නේ හා වාමාර්ථ 4 2. 4 2 කියන්නේ මෙහෙම. හරි. මෙතනදී අමතර තියෙන බලය ඔව් 4 2. ඇත්තම ඇත්තම අපි දැන් දැක්කනේ ඉස්සර කියන්නේ මම දැන් දැක්කේ T4 ට සමාන ප්‍රතිවිරුද්ධ නේ මෙතන බලය තියෙන්නේ එහෙනම් බලය තියෙන්නේ මේ පැත්තට අනිත් පැත්තට අනිත් පැත්තට නිකන් ලස්සන මෙතනින් ආවද තරක් දහුණු එක මොක මේ සන්ධිය වටා කියවන 4 2 කොහම 4 2 විශාලත්වය මෙහෙට දිශාව මෙහෙට තියෙනවා මම දැක්ක බලය ක්‍රියා කරන හැටි ඒක හරි දහුවා හරි හරිද ඊට පස්සේ D සන්ධියේ තියෙන බලයේ විශාලත්වය දිශාව ඔක්කොම ගන්න පුළුවන් මොන කලාප දෙක කරාම ගුණකලාප දෙක කරොත්ද 3 සිට 4ට එන විදිය බලුවොත් 3 සිට 4 මෙන්න 3 අපි දන්න හර මේක හොඳ දැක්ක අන්න 3 සිට මෙන්න මේක
ඔගල් තේරෙනවා මෙන්න මේ කෝණේ අර අපි ඉස්සල හේපු දාගෙන ළඟ ඒ ඉස්සල හේපු කෝණය බීටා කියලා ගත්ත එක මෙතනින් එන්නත් ඕනේ බීටා ආවේ ටෑන් බීටා එකට ඒ කියන්නේ කලින් හේව්වේ හොම නෙවෙයි පොඩ්ඩක් මම පෙන්වන්න නැවත කලින් හේව්වේ අර මේ අර T3 සහ T4 සම්පූර්ණ හේව්වේ බීටා ඒතර එකෙන් අර සමතුලිත වෙන යොදන බලය එන්නේ අනිත් පැත්තට හොඳයි මෙහෙට මේ බීටා අගේ අර බීටාගේ සමානයි නැතහොත් ඒ කියන්නේ මෙන්න මේ බීටා ඔව් මෙන්න මේ දැක මේ බීටා මේ බීටා ඒ කියන්නේ මේක තමයි අපේ බලය ඒක තමයි තින් දෙන්නේ මේ ලස්සන මෙහෙ අතන තියෙන බලය කියලා කෙලින්ම නෝ කෝණේ බලය ඔක්කොම නැහින්න ඕනේ නැහැ මෙච්චර මම කිව්ව තේරෙන්න තියෙනවා මේවා දාන්නේ අරවා දාන්නේ තේරෙන්නේ මම තහක් කරොත් බීටා බලමු මෙන්න මේක අපි දන්න මේස් 250 එක දැනට දන්නවනේ අපි 250 මේගොසු 250 ආව ඒ වගේම මෙන්න මේ ටික ගන්න පුළුවන් අපිට පහසුවෙන් කොහොමද 1500 මේ ටික මෙන්න මේ ටික නේ කියන්නේ මේ ටික 1500යි cos 30 හරි 1500 cos 30 මූල 3 2 ඒ කියන්නේ 750යි මූල 3 ඔය ලස්සනට මේක ඉස්සරහට ආව කොහොමද මතකද ඒත් බීටනෝ එකට 3 මූල 3 සම්ප්‍රේත්‍ය කියන්නේ මේකේ මේකේ මෙන්න මේක විශාලත් වෙන තොත් අපිට ගන්න පුළුවන් කොහොමද මේන් 250 එක 250 3යි නැත්නම් සම්ප්‍රයුක්ත කියන්නේ මෙන්න මේ විශාලත්වය අපිට ගන්න පුළුවන් ලස්සනට මොන 3 මුළු 3 කියන්නේ කී 9යි 250 වයික 250 3 මුළු 3යි 3 මුළු 3 වර්ගය 9යි 9 3 27යි 28යි නේ 28යි 28 ගණන් 4ක් 4යි හරි නේද 250යි 28 මූල නිව්ටන් මේක 4ක් 4යි කියන්නේ 500 මුළු 4 500යි මූල 7යි නිව්ටන් සම්ප්‍රයුක්තය ක්‍රියා කරන බීටා නැති බීටා කියන්නේ tan ප්‍රතිලෝම 1/3 මුළු 3 පැහැදිලි හරි නම් අවසාන කරන තේරෙන්නේ නැති බෝ අංක නැතුව හෝ නැතුව වැඩේ කරගන්න පුළුවන් අපිට බෝ අංක පහසක් විතර කාලේ ගොඩක් විතර ගන්න හැබැයි සටහන ගන්න පරිසම් වෙනවා අර මේ ලක්ෂ්‍ය මේකයි මෙතනින් ගහුවොත් සම්ප්‍රයුක්තය වාට හොයන්න ගියාම වාක්‍රයේ නමුත් එක වැරදි ඒක පල්ලෙහාට කරලා ගහුවොත් ඒත් එච්චරයි අර පරිමාණයත් රකින්න ඕන. කියන එක තමයි තියෙන වැදගත්කම බෝසටහන. කලන්දරෙච්චරයි.